මගේ නම රංජන් කුමාර වැලිපිටිය ගම කෑගල්ල මම අවුරුදු 22ක් පුරාවට දියවැඩිය තත්ත්වයෙන් පිරෙන අයෙක් මම දිනකට මෙට්‍රොමින් මිලිග්‍රෑම් 1000ක් සහ ඉන්සියුලින් යුනිට් 16ක් පාවිච්චි කර මින් සිටියා ඒ දියවැඩිය තත්ත්වය සැලකිය තරම් අඩුවක් පෙන්වුම් කරේ නැහැ. ඒ කාලය අතරතුර මට ડોક્ટર බී රත්නපාල ડોક્ટર ගැන මගේ ඥාතියෙක් ඇමරිකාවේ ඉඳලා මට දැනුම් දීමක් කරා. ඒ අනුව මම ડોક્ટર රත්නපාලගෙන් බෙහෙත් බොන්න පටන් ගත්තා. ඒ බෙහෙත් බොන්න ආපු මුල්ම දවසේම මට මෙට්‍රොමින් සහ ඉන්සියුලින් පාවිච්චිය සහ මුලින්ම නවත්තා දැන්නට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ડોક્ટરගේ දුන්න බෙහෙත් පාවිච්චි කරලා දැන් මාස 4ක් වෙනවා. මේ මාස 4 වෙන විට මට තිබුණු අතුරු ආබාධ වඩා සුවපත් වෙලා කියලා වෛද්‍ය වාර්තා අනුව එනී යනවා. ඒ වගේම මම මෙතෙන්ට පැමිණෙන විට මගේ CPK හෘදයට සම්බන්ධ CPK ප්‍රමාණය 324ට වැඩි වෙලා තිබිලා තියෙනවා. එය වෛද්‍ය වාර්තාවලින් පෙන්නුම් කරා. මේ වන විට එය 144, ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයටම අඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව වෛද්‍යතුමාටත් තමත් සතුටුයි. ඒ වගේම මට කොවිඩ් වල බූස්ටර් එන්නත ලබා ගත්තට පස්සේ ගොඩාක් අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වුණා. මේ දිවැඩිය තත්ත්වය වැඩි වෙන්නත් එය හේතුවක් වුණා කියලා මම හිතනවා. ඒකෙන් ඒ බූස්ටර් එක ඉන්ජෙක්ෂන් එක නිසා මට තිබුණු ප්‍රතිශක්තිය 17ට බෙහෙත් පටන් ගන්න අවස්ථාවේ 17ට බහැලා තිබුණා. එය මේ වන විට ක්‍රමයෙන් වැඩි වෙලා මේ වන විට 32ට යනකම් ඇවිත් තියෙනවා. ඒ ඉතා හොඳ මට්ටමක් බව වෛද්‍යතුමා පැවසුවා. ඉතින් මේ සිංහල හෙළ වෙදකම පිළිබඳව මට දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ හෙළ වෙදකමට රාජ්‍ය අනුග්‍රහයක් නොදක්වීම ගැන අපිට දැඩි කනගාටුවක්. හේතුව මේ හෙළ වෙදකමින් මේ වගේ රෝග තත්ත්වයන්